ඔබට තිබුණ අනාගත බලාපොරොත්තුවක් අපේක්ෂාවක්. අපි අනාගත බලාපොරොත්තු අපේක්ෂාව මිරිගුවක් බවට පත් වෙන නොදී ඔබට අවස්ථාවක් ලබා දීලා තියෙනවා රාජ්‍ය සේවයට අනුගත වෙන්න. ඒක හැමෝටම ලැබෙන අවස්ථාවක් නෙවෙයි. අපේ රටේ රාජ්‍ය සේවය ඉතාමත්ම අනිකුත් රටවල් එක්ක සංසන්දනය කළොත් හරි පුළුවන්. අපේ රටේ 16 දෙනෙකුට ජනගහනයේ 16 දෙනෙකුට එක්කෙනෙක් ඉන්නවා රාජ්‍ය සේවය. අපි අල්ලපු රට ගත්තොත් ජනගහනයේ 176කට එක රාජ්‍ය සේවකයෙක් ඉන්නේ ඉන්දියාවේ. ඉතින් එහෙම ගත්තම අපේ රාජ්‍ය සේවය පුළුල්. හැබැයි මේ රාජ්‍ය සේවයේ හැම අංශෙම රට බලාපොරොත්තු වෙන ජනතාව බලාපොරොත්තු වෙන ඵලදායිතාවය ලැබෙන්නේ නැහැ. ඒක රටට ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. මේ අමාත්‍යංශය අනිකුත් අමාත්‍යංශයත් එක්ක සංසන්දනය කරනකොට සෑහෙන වෙනස්කමක් තියෙන අමාත්‍යංශය. මේ අමාත්‍යංශය තමයි රටේ ව්‍යවස්ථාදායක කටයුතු සම්බන්ධව ප්‍රමුඛව කටයුතු කරන්නේ. රටට අවශ්‍ය නීති සම්පාදනය කරන්නේ මේ අමාත්‍යංශය. ඒ වගේම ඒ නීති ක්‍රියාත්මක කිරීමේ බොහෝ ආයතන තිබෙන්නේ මේ අමාත්‍යංශයේ යටතේ. ඒ වගේම යුක්තිය පසුදලීමේ ක්‍රියාවලිය සිදු කරන අධිකරණ පද්ධතිය තියෙන්නේ මේ අමාත්‍යංශය. එසම මේ ව්‍යවස්ථාදායක විධායක අධිකරණ කියන තුනම ගුණ වෙච්ච අමාත්‍යංශය තමයි අධිකරණ අමාත්‍යංශය. ඒ වගේම තමයි රට අපි රටක් විදියට ආර්ථික වශයෙන් සමාජමය වශයෙන් සංස්කෘතිමය වශයෙන් අධ්‍යාපනික අංශයෙන් රටක් ඉදිරියට යනවද එහෙම නැත්නම් රට ආපස්සට ගෙනියනවද කියන කාරණේදී වැදගත්ම කාර්යභාරය සිදු කරන අමාත්‍යංශය මේ අමාත්‍යංශය. මම ඒ පිළිබඳව වැඩි අවධානයක් ඔබට කළේ ඔබ අද මේ සම්බන්ධ වුණේ එකතු වුණේ අධිකරණ අමාත්‍යංශයට. ඒක නිසා අධිකරණ අමාත්‍යංශයට සාමාන්‍යයෙන් අනිකුත් අමාත්‍යංශවල නිලධාරී කටයුතු කරන විදිහට කරන්න බෑ. අපිට දෙන වගකීම පැවරිලා තියෙන වගකීම ඊට වැඩිය හරි ප්‍රබලයි ඉහළයි. විශේෂයෙන්ම අධිකරණවල කටයුතු කරනකොට මුළු රටම බලාගෙන ඉන්නවා අධිකරණේ තීන්දුව දෙන විදිය විතරක් නෙවෙයි අධිකරණේ සේවය කරන මිනිසු වරුන්ගේ ඉඳලා පල්ලෙහාම නිලධාරිය දක්වා කටයුතු කරන්නේ කොහොමද කියලා බලාගෙන. අධිකරණ පද්ධතිය කුමන වුත් නිලධාරියේ සුළු වරදක් කරත් ඒක රටට විශාල ප්‍රශ්නයක් විදියට දැනෙනවා පේනවා. ඒක නිසා අධිකරණ අමාත්‍යංශය කියන්නේ රටේ නීති හදන නීති ක්‍රියාත්මක කරන යුක්තිය පසදලන කාර්යාවයට දායක වන අමාත්‍යංශයක් විදියට ඒකේ නිලධාරීන් විදියට ඔබ සියලු දෙනාම රටට සහ අනිකුත් ආයතනවලට ආදර්ශයක් වෙන්නට ඕන. උමන ආකාරයවත් තමාටත් රාජ්‍ය සේවයටත් අධිකරණ අමාත්‍යංශයටත් අගෞරව වන ලෙසට කිසි කෙනෙකු කටයුතු නොකළ යුතුයි කියන කාරණේ මතක්. උපද එහෙම කරගත්තොත් තමන් වලදක් කරොත් ඒක තමන්ගේ ජීවිතේට ඉතාම නරක විදියට බලපාන්නත් පුළුවන්. අධික නමාත්‍යංශයත් එක කැලලක් වෙනවා. ඒක නිසා අපි රටේ ගරුත්වය ආරක්ෂා කිරීම සඳහා අභිමානවත් සේවාවක් අධිකරණ සේවයේ සිටින සියලු දෙනා ඉටු කළ යුතුව තිබෙනවා. ඉතින් අද මේක සුවිශේෂී අවස්ථාවක්. මම හිතන්නේ ලංකාවේ මධ්‍යම රජයේ ආයතනයකට බහුකාර්යංශයෙන් පළවෙනි සේවක පිරිස බඳවාගත්තේ අද. පළාත් මට්ටමින් යම් කිසි බඳවා ගැනීම කීපයක් සිද්ධ වෙලා තිබෙනවා. ඒකට සීමිත අවස්ථාවන් ප්‍රමාණයක් තිබෙන්නේ රටේ ආර්ථික ප්‍රශ්නයත් එක්ක ඉතාමත් සීමිත ලෙස තමයි බඳවා ගැනීම සිද්ධ කරන්නේ. අද ඔබ සිල් දෙන අවසන් වාසනාවන්ත වෙලා තිබෙනවා ඒ කාණ්ඩයට ඇතුල් වෙන. ඒ වගේම අපි දන්නවා රැකියා ලබා ගන්න එනකොට අපිට කුමක් හෝ රැකියාවක් කොහේ හරි ලබා දෙන්න කියලා තමයි ඉන්නේ. අපි අධ්‍යක්ෂකී මනුව
ඊළඟ සත්‍යයේ ඉඳලාම දිගින් දිගටම වෙනවා ඊළඟට මාර්ගයෙන් හදාගන්න ඒක අපිට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා ඒක නිසා වර්තමානයේ අපි අධිකරණ තියවල තියෙන තත්ත්වයක් එක්ක අත්‍යවශ්‍යම ස්ථානවලට තමයි මේ අනුගත කිරීම සිද්ධ කරලා තියෙන්නේ ඒ අවුරුදු තුනක කාල සීමාව ඔබට අනිවාර්යයෙන්ම ස්ථානවල සේවය කරන්න සිද්ධ වෙනවා ඉල්ලීම් කරාට අපිට ඒවට මේ තහංගම් දෙන්න අපහසු වේවි මොකද ඔබ බඳවගෙන තියෙන රාජකාරී අවශ්‍යතාවයන් සඳහා ඒ නිසා අපි ඔබට ලොකු අයිතියක් ලොකු වරප්‍රසාදයක් රජයේ සේවකයෙකු විදියට ලැබුණා වගේම අදිෂ්ඨාන කරගන්නට ඕන තිබෙන වගකීමත් ඒ ආකාරයෙන්ම ඉෂ්ට කරනවා කියන්නේ අධිකරණ කටයුතු වල යෙදෙනකොට අධිකරණ කටයුතු වල තිබෙන රහස්‍යභාවය විශ්වාසවන්තභාවය ඒවා බලාගෙන ඉන්න අයට ඔබගේ චර්යාව අනුව පිළිෙන ආදර්ශවත් භාවය මේ සියලු දේවල් වැදගත් මම විශ්වාස කරනවා මේ සියලු දෙනාම ඒ පිළිබඳව හොඳ අවබෝධයකින් සහ අදිෂ්ඨානයකින් යුතුව තමයි මේ සේවයට අද බැඳෙන්නේ ඉතින් ඔබ සියලු දෙනාටම මේ රැකියාව තුළින් තවත් ඉහළට යන්න අවස්ථාවල් තියෙනවා තරඟ විභාග තියෙනවා ඒවට මුහුණ දෙන්න ඔබට තිබෙනවා ඉඩකඩ ඒවෙන් ප්‍රයෝජන අරගෙන තමගේ රැකියාවේ ඉදිරියට උඩට යන්න කටයුතු කරගන්න සලස්වන්න පුළුවන් ඒ සඳහා අමාත්‍යාංශයේ ඉතාමත්ම කාර්යක්ෂම වැඩපිළිවෙල හදලා තියෙනවා ඒකම මම හිතන්නේ මේ ලේකම්තුමිය ඇතුළු අතිරේක ලේකම්තුමාට අපි ස්තුති කරන්න ඕන දින කිහිපයක් ඇතුළත මම හිතන්නේ සතියක් අමාරක් වගේ කෙටි කාලයක් ඇතුළත මේ වැඩපිළිවෙල අපිට අනුමැතිය ලැබුණාම දියත් කරලා සාමාන්‍යයෙන් රජයේ සිවි දීර්ඝ කාලයක් ගත වෙන ක්‍රියාවලියක් මේක නමුත් දින කිහිපයක් ඇතුළත මේ කටයුතු කරලා දෙන්න ලේකම්තුමිය අතිරේක ලේකම්තුමා ඇතුළු අනිකුත් නිලධාරීන් අපේ කටයුතු කරා ඒකත් ඔබට ලොකු වාසනාවක් විදියට මම දකින්නේ එහෙනම් ඔබගේ අනාගත සියලු කටයුතු සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා